තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමු බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්ස නමු බුද්ධාය ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි අද දවසේත් සතර සතිපට්ඨානේ සතර සම්යප්පදාන වීරිය আদি සත්‍තිස් බෝධිපාශික ධර්මයන් පිනස් ස්වාමීන් වහන්සේ සමගින් කතා බස් කරන මේ සදාම් වැඩසටහන මේ සදාම් සාකච්ඡාවේ මේ දිනවල අපි වීරිය ගැන කතා කරන්නේ පිනස් ස්වාමීන් වහන්සේ මේ භාගතුන් වහන්සේ වදාලා වීරියවන්ත කෙනා මේ නොමග ගිය ගැල්කරෙක් වගේ හිතන්න හොඳ නැහැ කියලා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කළේ මේ තමන් යමෙක් තමන්ට හිතසුව පිණිස තියෙන දේවල් තමන්ට හිතසුව කැමති නම් තියෙන බව දන්නවා නම් ඒක තමයි කියන ඉස්සල්ලාම් කරන්න ඕන. යමක් තමන්ට හිතසුව පිණිස පවතිනවා නම් ඒක ඉස්සල්ලාම් කරන්න ඕන කියනවා. ප්‍රඥාවන්ත වීරියවන්ත කෙනා මේ එහෙමයි කියනවා. කරන්නේ මේ නොමග ගිය ගැල්කරුවෙක් වගේ හිතන්න හොඳ නැහැ කියන. ඉතින් අතීතමක් හරි සිදුවීමක් සිහිපත් කළා භාගතුන් වහන්සේ මේ කියන්නේ. කියන සමහර ගැල්කරුව ඉන්නවා මේ හොඳට තියෙන මහා මාර්ගයේ අතහැරලා විස මාර්ගේ යනවා කියනවා. කැඩිච්ච පාරේ ගිහිල්ලා අන්තිමේදී තමන්ගේ කරත්ත රෝදක් කඩාගෙන කල්පනා කර ඉන්නවා කියනවා. ඉතින් මොකද වැරදි පාරක වලවල් තියෙන පාරක ගිහිල්ලා මේ හොඳ පාර තියෙද්දි. ඉතින් භාගතුන් වහන්සේ වදාළේ පින්න ස්වාමීන් වහන්සේ අඥානයත් ওই විදිහම තමයි කියනවා මේ ධර්ම මාර්ගයෙන් බැහැර වෙනවා කියනවා. ධර්ම මාර්ගයෙන් බැහැර වෙලා අධර්ම මාර්ගයට බැස ගන්නවා. අන්තිමේදී මරණය ඉදිරියේදී අර සොක් කරනවා කියනවා අඩනවා කියනවා කරත්ත රෝද ගඩාගත්තු ගැල්කාරයා වගේ කල්පනා කර කර ඉන්නේ කියනවා. ඉතින් මේ කරුණ සීපත් කළේ භාගතුන් වහන්සේ මේ භාගතුන් වහන්සේගේ මේ කරුණම උපුටා දක්වමින් මේ මිලිඳු රජුරුවන්ට නාගසේන මහරහතන් වහන්සේ මේ ඉස්සල්ලා මේ කුසල් කරගන්න ඕන ඒ කරුණු ගැන හෙලිපෙහෙලි කරලා තියෙනවා. මුලින්ම පින ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න කැමති මේ ඒ නාගසේන මහරහතන් වහන්සේ කොහොමද මේ ඉස්සල්ලාම අපි මේ කුසල් කරගන්න ඕන ගැන දේශනා කළේ කොයි අයරින්ද කියලා මේ සම්බුද්ධ වදන පුටා දක්වමින් අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. මේ පින්වත් ස්වාමීන් වහන්සේ සයින්තුනිකායේ ඛේම සූත්‍රයේ ගාථා මේ එහෙමයි. ඛේම දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ හැම මේ ගාථා වගේ ප්‍රකාශ කර ඊට කලින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාථා දේශනා කළා. ඉතින් මේ ගාථාම මේ මිලිඳු රජුරවන්ට නාගසේන මහරහතන් වහන්සේ උපුටා දක්වමින් හරි ලස්සන උපමාවලින් මේ අපි කලින්ම අකුසල් ප්‍රහාණය කරලා අකුසල් දියුණු කරගන්න වීරිය ගන්න ඕනේ කියන කරුණ පින්නස්සන් හසේ විස්තර කරනවා. මේ මිලිඳු රජුරු අහනවා කිම නාගසේනයන් වහන්සේ මේ නූපන් අකුසල් ආදියත් උපන් අකුසල් ආදියත් දුරු කිරීම පිණිස නූපන් කුසල් ඉපදවීම පිණිස උපන් කුසල් වැඩි දියුණු කිරීම පිණිස මුල සිටම වීරිය ගන්න ඕනද කියලා අහනවා. එහෙම නැත්නම් ඒ අකුසල් ආදී හටගත් අවස්ථාවන්හිදී ඒතන්හි වීරිය යමක් කළ යුතු නම් ඒ වීරිය කරන්න ඕනද කියලා. එහෙමයි. කියන මුලින්දම වීරිය ගන්න ඕන නැත්නම් ඒ අකුසල් ඇති වෙ නැති වෙන තැන දුරු කරන්නද වීරිය ගන්න ඕනේ කියලා අහනවා. එතකොට නාගසේන මහරහතන් වහන්සේ කියා සිටිනවා මහරජාණනි අවස්ථානුකූලව බලා සිට කරන වීරියෙන් අදාළ කාරණේ ඉෂ්ටවන්නේ නැහැ කියලා. මුල සිටම අඛණ්ඩව කරන වීරියෙන් තමයි අදාළ කාරණාව ඉෂ්ට වෙන්නේ කියලා. උපමාවකින් කියලා දෙන්න කියනවා. එහෙමයි. ඉතින් නාගසේන මහරහතන් වහන්සේ වදාරනවා මහරජාණන් ඔබ මොකද්ද මේ ගැන හිතන්නේ? ඔන්න ඔබට පිපාසයක් ඇති වෙනවා. ඒ පිපාසය ඇති වෙච්ච වෙලාවටද ඔබ මට වතුර ඕනේ කියලා නිදක් හාරන්න යන්නේ? නැත්තම් කලින්ම නිඳ හාරගෙන තියාගන්නවද පිපාසයක් ඇති වුණාම බොන්න? එහෙමයි. ඒක රජුරෝ කියන ස්වාමීනි පිපාසය ඇති වෙන වෙලාවට ලින් හාරන්න ගියොත් වැඩේ හරියන්නේ නැහැ. එතකොට පිපාසය වෙලලා මැරෙන්න වුණත් පුළුවන්. කලින්ම නිඳ හාරගෙන තියාගන්න ඕන එක තමයි නෝනෙති වැඩේ. අන්න ඒ වගේ කියනවා නාගසේන මහරහතන් වහන්සේ මේ වීරිය යමක් කළ යුතු දේ සඳහා කලින් වීරිය නොකොට ඒට අවස්ථාව ලද කල්ලි වීරිය කිරීම සාර්ථක දෙයක් නෙමෙයි කියලා. විලාසනින්ම වීරිය කරමින් සිටිය යුතුයි. එයයි සාර්ථක වෙන්නේ කියලා. එහෙමයි. තවත් උපමාවක් කියන මේ කුසගින්න හැදිච්ච කෙනා කියන්නේ කුසගින්න ඇති වුණාම පස්සේ මේ කුඹුරු වපුරලා වී ලබාගෙන හල් කොට මේ වී කොටාගෙන බත් වෙන ලැස්ති මේ වෙන එකද මේ සුදුසු කියලා අහනවා. නැත්නම් කලින්ම යා
මේ කොඹුරු වපුරලා මේ වීල ඇස්සි කරගෙන මේ හාල් මේ තියාගෙන මේ බත් ව්‍යාගෙන මේ උයා ගන්න ඕනද කියලා අහනවා. ඒ කියන්නේ අවස්ථාව ලද වෙලාවට මේ කුඹුරු වපුරලා මේ වී ලබා ගන්න කටයුතු කරලා කරන එකද කරන්න ඕන නැත්නම් ඒ වෙනකොට කලින් ඒවා ලෑස්ති කරගෙන තියෙන්න ඕනද කියලා අහනවා. එහෙමයි සර්. ඉතින් මේ මිරිදු රජුරෝ කියන ස්වාමීනි කලින්ම බඩගින්න තියෙන කෙනා තමන්ට කෑම ඕන වෙනවා කියලා දැනගන්න කෙනා කලින්ම මේ කුඹුරු වපුරගෙන ලැස්ති කරගෙන තියා ගන්න ඕන කියලා. අන්න ඒ වගේ කියනවා වීරිය යමක් කරන්න ඕනද ඒ සඳහා කලින් වීරිය නොකොට ඒට අවස්ථාව ලද කල්හි වීරිය කිරීම සාර්ථක දෙයක් නෙමෙයි කියලා. එහෙමයි. විලාසනින්ම වීරිය කරමින් සිටිය යුතුයි. එයයි සාර්ථක වෙන්නේ කියලා. ස්වාමීනි තවත් උපමාවක් කියලා දෙන්න කියනවා. මේ වීරිය අඛණ්ඩව පවත්වන්න ඕන කියන එක තේරුම් යන්න කරන උපමා. උපමා. කලින්ම වීරිය කරන්න ඕන කියන එක. ඉස්ලාම කිව්වේ. එළිදරව් කරන්න. අර ලිඳ වතුර තිබ්බ හැන්න කලින් ඉඳක් අරගන්නවා. අරගන්න ඕනේ වගේ. බඩගිනි ඉන්න කලින් කැම වත් හාල් එම හදාගෙන තියෙනවා. කුඹුරු වපුරලා ඒවා මේ අස්වැන්න නෙලාගෙන තියාගන්න ඕනේ. ඊළඟට කියනවා ඔබට යුද්ධයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොටද ඔබ ඇතුළු නුවර වටේට දියාගල හරන්නේ. මුරාට්ටාල ප්‍රාකාර බඳින්නේ. ඊට පස්සේ ඇත් සේනාව පුහුණු කරන්නේ, අස්ව සේනාව පුහුණු කරන්නේ, රථ සේනාව පුරුදු කරන්නේ, පාබල සේනාව පුරුදු කරන්නේ, දුනු වායු කඩු සේනාව ආදී පුරුදු කරන්නේ. ඔබ යුද්ධයක ඇතු වෙච්ච වෙලාවට නැත්නම් කලින් මේ අය පුහුණු කරලා ඔබ සූදානම් කරලා නගරේ තියා ගන්න ඕනද කියලා. ස්වාමීනි කලින්ම මේ යුද්ධයකට යන්න ඕන නම් ඔබ ලෑස්ති කරලා තියා ගන්න ඕනේ. ඒ වෙලාවට ඔබ කරන්න ලෑස්ති වෙලා ඉඳලා මේ පරදෙන්න තමයි යලත් වෙන්න තමයි වෙන්නේ කියලා. එහෙමයි. ඉතින් ඒ විදිහටම මේ වීරිය යමක් කරන්න ඕනද ඒ සඳහා කලින් වීරිය නොකොට ඒට අවස්ථාව ලදකල්ලි වීරිය කිරීම සාර්ථක වෙන්නේ නැහැ. එහෙමයි. විලාසරිම වීරිය කරමින් සිටිය යුතුයි. එයයි සාර්ථක වෙන්නේ. අන්න ඒ වෙලාවේදී තමයි ඔය කේම සූත්‍රයේ සානස් සිහිපත් කරපු ගාථා ටික නාගසේන මහරහතන් වහන්සේ උපට අදක්වන්නේ. පටිගච්ඡේව නං කෛරා යංජඤ්ඤා හිත මත්තන. තමාගේ හිත සුව පිණිස ඇති යමක් ඇද්ද ඒ දන්නා තැනැත්තා විසින් මුල සිටම වීරිය කරන්න ඕන කියනවා. න සාකටික චින්තාය මන්තා දීරෝ පරක්කමි. හරියට මේ ඔව් නොයනති ප්‍රඥාවන්ත තැනැත්තා වීරිය කරන්නේ මඟ වැරඳුණු ගැල් කරුවෙක් සිතසිතා ඉන්න අයුරින් නෙමෙයි කියන. යතා සාකටිකෝ නාම සමන් හිත්වා මහා පතං විසමා මග්ග මාරුහි අක්කච්චින්නෝ ජායති. ගැල් කරුවෙක් යා යුතු ප්‍රධාන සම මාර්ගය අත්හැරලා විසම වැරදි මාර්ගයකට බැහැගත්තොත් වැරදි පාරකට බැහැගත්තොත් තමන්ට යන්න තියෙන හොඳ මාර්ගය අත්හැරලා ඒ වැරදි මාර්ගයකට බැසගත්තු හේතුවෙන්ම ගැලෙහි අකුර නිරෝධී හිර කරන අකුර කඩයනේ මේ කඩයනේ කියනවා. අන්න ඒක බිඳී ගිය විට එයාට චිත්ත විස්සෝපයෙන් පසු වෙන්න වෙන්නේ යම්සේද ඒවන් ධම්මා අපක්කම් අදම්ම මනුවත්ති මේ ධර්මයෙන් බැහැරට ගියපු මන්දු මච්චුමුකම් පත්තු බාල කෙනා මරණය අභියසට පත්වෙට තමන් කලින් කුසල් මොනවත් වඩා ගත්තේ නැතුව අකුසල් මේ ප්‍රහාණය කරලා කුසල් වඩා ගත්තේ නැතුව මරණාසන්න වෙනකම්ම හිටපු කෙනා අක්කච්චින්නෝව සෝචති අර වැරදි මාර්ගයට ගිහිල්ලා තමන්ගේ කරතරෝදේ අකුර කඩාගෙන රෝද කඩාගෙන දුකට පත්වෙලා විස්සෝපයෙන් ඉන්න කෙනා වගේ පසුතැවිලි එවි ඉන්න කෙනා වගේ යාටත් කලින්ම අර අකුසල් දුරු කරලා කුසල් දියුණු කරගත්තේ නැත්තම් පසුතැවි තැවි ඉන්න වෙනවා කියලා මේ ගාථාවලදී දේශනා කළේ. එතකොට මේක ඉස්මතු කරන්නේ කලින්ම ස්වාමීන් වහන්සේ අපි අනාගත බය දකිමි. මේ ඉගෙනුත් බුදුරජාන් වහන්සේ ඔබ ධම්මපදයේ ගාථාවලින් දේශනා කරනවා මේ තින්නමඤ්ඤ තරඤ්ඤාමං පටිජග්ගේය පඬිතු. ඒ කියන්නේ මේ කුඩා කාලේ එහෙම නැත්නම් තරුණ වයසේ එහෙම නැත්නම් වැඩිමහල් වයසේ කියන මේ යාම තුනෙන් එකක මේ අකුසල් දුරු කරලා අත්තානයි පියං ජන තමන්ට හිතසුව තමන්ගේ තමන්ට ප්‍රිය කෙනා යඤ්ඤ මේ කුඩා මේ ඒ වගේම තරුණ මහලු කියන මේ තුන් යාමෙන් එකක යාම තුනෙන් එක කාල තුනෙන් එකක අකුසල් දුරු කරලා කුසල් දියුණු කරගෙන ජීවිතය යහපත් කරගන්න ඕන කියන. එහෙමයි එහෙමයි. නැත්තම් අර තියෙන්නේ මේ නාකි වෙච්ච කොක්කු කෙකිනිව අර වතුර හිඳිලා ගියපු විලක් ගාව පසුතැවි තැවි ඉන්නවා වගේ. මේ එයාට තැවි තැවි ඉන්න වෙන වෙන තැනකට යන්න බැරුව. එහෙමයි සනස්.
එතකොට ඒ තමන්ගේ හිතසුව කැමති කෙනා අනාගත බය දකිමින් මුල සිටීම වීර්ය කළ යුතු බව තමයි මේ ඒ පණිවිඩේ ඒ බුද්ධ දේශනාවෙන්. එතකොට සෝනාස මේ දැන් එකේම සූත්‍රයේ මිලින්ද රාජ ප්‍රශ්නේ ඇසුරු කරගෙන අපි කතා කළේ. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ විසින්ම අනාගත බය සිහිපත් කරලා අනාගත බය දැකලා මේ නිරන්තරයෙන් වීර්ය වඩන්න කියලා අපිට කරුණු කියා දුන බුද්ධ දේශනා මුණ ගැහෙනවා. පඨම අනාගත බය, ဒုတိය අනාගත බය සූත්‍ර ආදී වශයෙන්. ඉතින් ඒ නිසා මින් ස්වාමීන් වහන්සේගෙන් ඊළඟට අපි බලාපොරොත්තු වෙන්නේ විමසන්නට, කතා කරන්නට මේ පඨම අනාගත බය සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ අනාගතයේ බිය දකිමින් කොහොමද අපි මේ තවදුරටත් මේ වීර්යයට පැමිණිලා අකුසලයේ බැහැර කරමින් කුසල් දියුණු කරමින් මේ බෝධිපාක්ෂික ධර්ම තව තවමගේ ජීවිතයට සම්පූර්ණ කරගන්නේ අවසරයි වෙනස් ස්වාමීන් වහන්සේ. ඔව්, පඨම අනාගත බය සූත්‍රයේදී මේ අනාගත බය දකිමින් කලින්ම වීර්ය ගන්න ඕන ආකාරය බුදුරජාණන් වහන්සේ ලස්සන දිස්මතු කරලා දක්වනවා. වෙනස් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පංචිමානි භික්කවේ අනාගත භයානි. මහණනි, අනාගත බය පහක් දකින සම්පස්ස මානේන අලමේව ආරණ්‍යකේන භික්ඛුනා අපමත්තේන ආතාපිනා පහිතත්තේන විහෙරෙතු. අරණ්‍යේ වාසය කරන භික්ෂුව අනාගතේ බය පහක් දකිමි. පස්සාකාර බය දකිමි. අප්‍රමාදීව කෙලිස්තවන වීරියෙන් ජීවිතාසාව අත්හැරලා වාසය කරන්නට ඕනේ. කොහොමද යා අප්‍රමාදීව කෙලිස්තවන වීරියෙන් වාසය කරන්නේ? අපත්තස්ස පත්තිය. නොපත් වූ මාර්ගඵලාදී තමන්ට ලබා ගන්න. නොපත් මාර්ගඵල වලට පත් වෙන්න. එහෙමයි. පුර ධර්මයන්ට පත් වෙන්න. අනදිගතස් අධිගමයි. තමන් අද් නොදුටු මාර්ගඵල ආදී උතුම් ගුණ ධර්මයන් සාක්ෂ මේ අත්දකින්න. එහෙමයි. අසච්චිගතස් සච්චි කිරියයි. සාක්ෂාත් නොකල උතුම් ගුණ ධර්මයන්. ධ්‍යාන, සමාධි, විමුක්ඛ ආදී උතුම් ගුණ ධර්මයන් මාර්ගඵල ආදී උතුම් ඵලය ලබා ගන්න සාක්ෂාත් කරන්න එයා අනාගත බය දකිමින් මේ ජීවිතාසාව අත්හැරලා කෙලස්තාවන වීරි කටයුතු කර යුත්තේ. එහෙමයි සනස. ඉතින් මොනවද මොන අනාගත බය පහද දකින්නේ කියලා විස්තර කරනවා. මේ බුද්ධ ශාසනයේ ආරණ්‍ය වාසය කරන භික්ෂුව මෙන්න මෙහෙම කල්පනා කරනවා කියනවා. අහංකෝ ඒතරෙහි ඒක කෝ වරඤ්ඤේ විහෙරාමි. මම මේ ආරණ්‍යේ හුදකලාවේ දැන් ඉන්නවා තනියම. ඒකකං කෝපන මං අරඤ්ඤේ විහෙරන්තං. මම මේ හුදකලාවේ තනියම මේ අරඤ්ඤේ වනාන්තරයේ ඉද්දී මට සර්පෙක් දෂ්ට කරන්න පුළුවන්. ගෝනුස්සෙක් මට දෂ්ට කරන්න පුළුවන්. ඊළඟට පත්තෑයෙක් මට දෂ්ට කරන්න පුළුවන්. ඒකේ මම මැරෙන්න පුළුවන්. ඒක මට අන්තරායක්. මේක මට තියෙන අන්තරායක්. අන්න මම මෙහෙම මැරෙන්න කලින් හන්දාහං විරියං ආරබා. මම වීර්ය ඊට කලින් ආරම්භ කරලා කටයුතු කරනවා. අනාගත බය දකිමි වීර්ය ආරම්භ කරන ඕන. නාගසින මහරහතන් වහන්සේ අර කිව්වේ ඒ විදිහට මුලින්දලම. මුලින්දලම. අනුතර වෙන්න කලින්ම මේ වීර්ය පටන් ගන්නවා කියලා භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කළා. එහෙමයි. එහෙමයි. යන්ජඤා හිතමත් වන තමන්ගේ දියුණුව කැමති කෙනා කටයුතු කරන්න ඕන කියලා මුල සිටම අනුතර හඳුනාගෙන. අන්න එයා වීර්ය කරන්නේ වීර්ය ආරම්භ කරන්නේ නොපත්තු ගුණ ධර්මයන්ට පත්වීම පිණිස, අත් නොදුටු මාර්ගඵල නිවන් අත්දැකීම පිණිස, සාක්ෂාත් නොකළ ගුණ ධර්මයන් සාක්ෂාත් කිරීම පිණිස. අන්න පළවෙනි ඔය විදිහේ බය දකිමින් ආරණ්‍ය වාසය කරන භික්ෂු ආරණ්‍ය ඉදදී විතරක් නෙමෙයි පින්නස් ස්වාමීන් වහන්සේ මේ බය මේ කියන කියන්නා වූ බය අපිට වර්තමාන එළියේ පරිසරයේ හිටියත් වර්තමානයේ ඇති වෙන්න ඉඩ කඩ තියෙනවා. ඒකත් අපිට ගල්පාගෙන හිතන්න පුළුවන්. එහෙමයි සෝනෝසේ සමගින් අපි බෞද්ධ වැඩසටහන්වලදී කතා කළා මේ මරණ සති සූත්‍රය. ඉතින් මරණ සති සූත්‍රවලදීත් කියවුණේ කොයි වෙලේ මැරෙයිද, මොන ක්‍රමයෙන් මිය යයිද කියලා නේද? එහෙමයි. මේ අනාගත බය සූත්‍රයේදී කියවෙන්නේත් ඒ අර සතෙක් සර්පය දෂ්ට කරලා ගෝනුසේ දෂ්ට කරලා ඒ මොන හරි ක්‍රමයකින් මම මැරෙන්න පුළුවන්. ඒක නිසා මුලින්ම මේ ඒ ඊට කලින් මේ ධර්මය අවබෝධ කරගන්න ඒ ලස්සන අපූර්ව වචන තුන් ආකාරයෙන් භගතන විස්තර කරනවානේ. අපත්තස්ස පත්තිය, අනදිගතස්ස අධිගමය, අසච්චිතකතස්ස සච්චික්‍රියාය කියලා මේ මාර්ගඵල නිවන අවබෝධ කරගන්නටම දිගටම වීර්ය වඩන්න කියන පණිවිඩය ලැබෙන සනස. එහෙමයි. ඊළඟට දෙවෙනි අනාගත බය මේ විදිහට දැකලා වෙර වීර්යය කරන්න කියනවා. මම මේ ආරන්නේ දැන් හුදකලාව තනියම වාසය කරන්නේ. මම මෙහෙම ඉද්දී පයි පැකිල්ල මම වැටලා මැරෙන්න පුළුවන්.
එහෙමයි. ඊළඟට මම කාපු ආහාර දිරවන්නේ නැතුව මම මැරෙන්න පුළුවන්. පිත කිපිලා මම මැරෙන්න පුළුවන්. සෙම කිපිලා මම මැරෙන්න පුළුවන්. ආයුධය, ඒ කියන්නේ ආයුධයක් වගේ මේ වාතය කිපිලා මැරෙන්න පුළුවන්. මේකෙන් මම මැරුණොත් ඒක මට අන්තරායක්. දැන් මෙහෙම මේ දුටි මරණ සත්සූත්‍ර විස්තරුනේ මෙහෙම මරණයපත් වෙන්න පුළුවන් කියලා දැකලා එයා තමන් තුළ තියෙන අකුසල් තියෙනවනම් ඒව බැහැර කරන්න වීර්යය ගත්තා. කිසිගෙන ගත්ත කෙනෙක් වගේ. ඔව්. මහන්සි ගත්තා. කුසල් වඩා ගන්න උත්සාහ කරා. ඉතින් මෙන්න මෙහෙම මැරෙන්න පුළුවන් කියලා මේ හුදෙකලා මම මෙහෙම ඉදදි මැරෙන්න පුළුවන් කියලා දැකලා එයා ඊට කලින් මම වීර්යය ආරම්භ කරන්න ඕන. හන්දාහන් වීර්යයන් ආරබා. මම වීර්යය ආරම්භ කරන්නට ඕනේ. නොපත් වූ මාර්ගඵලයන්ට පත් වීම පිණිස, ගුණ ධර්මයන්ට පත් වීම පිණිස, තමයි සීලය මේ උපෝසත සීලය ආරක්ෂා කරගෙන බරුණ නම් ගිහි ශ්‍රාවකයෙක් විදිහට අන්නේ උපෝසත සීලය රකින්න එයා කලින් කටයුතු කරන්න ඕනේ. එහෙමයි සර්. ඊළඟට ඊට වඩා උතුම් ගුණ ධර්ම දිනු කරගන්න බණ භාවනාවන් තමන්ට කරගන්න බැරි වෙනවා නම් ඒව කරගන්න. බුද්ධ වන්දනාදී තමන්ට කරගන්න බැරුණා නම් ඒව කරගන්න. අන්න මේ විදිහට මේක අපිට ගලප ගන්න පුළුවන්. මේ ස්වාමීන් වහන්සේලාට ආරන්නේ වාසය කරන ස්වාමීන් වහන්සේ නමක් අරබයා බුදුරයන් වහන්සේ මේ දේශනා කරන දේ නිසාන. එහෙමයි. ඉතින් මේ විදිහට මේ තමන් නොපත් වූ ගුණ ධර්මයන්ට පත් වීම පිණිස අත් නොදුටු ගුණ ධර්මයන් අත්දැකීම පිණිස සාක්ෂාත් නොකල උතුම් ගුණ ධර්මයන් සාක්ෂාත් කිරීම පිණිස ආ වීර්යය ආරම්භ කරන මේ මරණ බය දකිමි. ඊළඟට තුන්වෙනි අනාගත බය දකින ආකාරය විස්තර කරනවා. හුදකලාවේ ආරණ්‍ය මම වාසය කරද්දී මට මුණ ගැහෙන්න පුළුවන්, මට හිංසා කරන්න පුළුවන් ව්‍යාග්‍ර දරුණු වනසත්තු, සිංහයෝ, ඊළඟට දිවියෝ, එහෙම මට මුණ ගැහිලා මාගේ ජීවිතේ තොර කළා දාන්න පුළුවන් වලස්සු. මෙන්න මේ සත්තු මට අලියෝ අද කාලේ ඉන්නවනේ. මේ වගේ සත්තුකට මං අහුවෙලා මාව මරලා දාන්න පුළුවන්. අනාගත බයක් වශයෙන් දකින්නේ. දකිනවා. එහෙමයි. ඊට කලින් මම මේ වනාන්තරයේ වාසය කරද්දී මේ වගේ සත්තුන්ට අහුවෙලා මාගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඊට කලින් මම මේ වීර්යය ආරම්භ කරන්නට ඕනේ. මේ අකුසල් ප්‍රහාණය කරන්න, කුසල් දියුණු කරගන්න. අපත්තස්ස පත්තිය. අපත්තු මාර්ගඵලයන්ට උතුම් ගුණ ධර්මයන්ට පත් වීම පිණිස. අත් නොදුටු උතුම් ගුණ ධර්මයන් අත්දැකීම පිණිස. එහෙමයි. සීලේ, සමාධි, ප්‍රඥාව ආදී උතුම් ගුණ ධර්මයන්. ඉල්බලද දෙයින් සතුට වීම, අල්පේච්ඡතාවය, මේ වගේ ඒවත් ගුණ ධර්මයන්. එන්න මේ අත්දැකීම පිණිස, සාක්ෂාත් කිරීම පිණිස මහන්සි ගන්නවා මම කියලා එයා වීර්යය ආරම්භ කරලා කලින්ම කටයුතු කරනවා අනාගත බය දකින. ඊළඟට එයා අනාගත බය දකිනවා කොහොමද? බුදුරයන් වහන්සේ විස්තර කරන එයා කල්පනා කරනවා. අහංකෝ ඒතරෙහි ඒකකෝ අරඤ්ඤේ විහෙරයි. මම දැන් හුදකලාවේ මේ අරඤ්ඤේ වාසය කරන්නේ. එහෙමයි. මම මේ හුදකලාවේ වාසය කරද්දී මේ මම මේ කියන්නේ හොරකම් කරපු හොරු මාව අල්ලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් හොරකම් නොකරපු හොරකම් කරන්න යන හොරු මාව අල්ලාගෙන මාව ඝාතනය කරන්න පුළුවන්. හොරු හොරකම් කරපියවුන් හොරකම අපි අල්ලලා දෙයි කියලා මේ අල්ලාගෙන භික්ෂුවක් ඝාතනය කරන්න පුළුවන්. වනාන්තරයේ ඉන්න භික්ෂුවක්. ඊළඟට හොරකම් නොකරපු හොරු මේ සමහරවට හොරකම සාර්ථක වෙන්න කියලා බිලි දෙන්න ස්වාමීන් වහන්සේලා මරපු අවස්ථා තියෙනවා. ඊළඟට මේ අපි දැක්කා මේ සාන්නහන්සේ අපි අල්ලලා දෙයි කියලා මරලා දාන්න පුළුවන්. අන්න එහෙම හොරුන්ගෙන් වෙන උපද්‍රවයේ සිහිපත් කරගෙන මේ අනාගත බය දකින්න කියනවා. ඒ හොරු මාව මරලා දාන්න පුළුවන්. ඒකෙන් මම මැරුණහම මට ඒක අන්තරායක්. අන්න මම ඊට ඉස්සෙල්ලා මේ ගුණධර්ම දියුණු කරගන්න මහන්සි ගන්නවා කියලා එයා වෙර වීර්යය ගන්නවා. එහෙමයි සනස්. ඊළඟට ඔව් ඒකත් අනාගත හතරවෙනි අනාගත බය වශයෙන් විස්තර වෙනවා. ඊළඟට පස්වෙනි අනාගත බය දකින ආකාරය විස්තර වෙනවා. ඒ හුදකලාවේ අරණියේ වාසය කරන භික්ෂුව කල්පනා කරනවා මේ ආරණ්‍යයේ මේ කැලෑවේ ඉන්න දරුණු ඡණ්ඩ අමනුෂ්‍යෝ. ඒ අමනුෂ්‍යෝ දරුණු අමනුෂ්‍යෝ. දැන් ආටනාටි සූත්‍රෙත් තියෙනවා ස්වාමීන් වහන්සේලා වාසය කරන හුදකලා තැන්වල මේ ශාසනය කෙරෙහි අපහැදීමෙන් වාසය කරන අමනුෂ්‍යෝ මධ්‍යමානුභාව තියෙන, නීචානුභාව තියෙන, ඒ වගේම මහානුභාව සම්පන්න අමනුෂ්‍යෝ ඉන්නවා කියනවා.
එයා මිනිස්සුන්ගෙන් උපදුරු පීඩා නොවීම පිණිස තමයි බුදුරජාණන් වහන්සේට සතරවරම් දෙවරු අටනාටි සූත්‍රයේ ඉගෙන ගන්න කියලා එදා මේ කියා සිටියේ. එහෙමයි සනස්. ඉතින් බුදුරජාණන් වහන්සේත් භික්ෂුන් වහන්සේට අනුදැන වදාරලා තියෙනවා මේ උතුම් දේශනාව කටපාඩම් කරගන්න කියලා, භාවිත කරන්න කියලා. අමනුෂ්‍යයන්ගේ වෙන දුරු කරදර දුරු කරගන්නට අටනාටි ආරක්ෂාව. එහෙමයි. එහෙමයි සනස්. ඉතින් මේ අමනුෂ්‍යයන්ගෙන් වෙන උපද්‍රවයේ සිහිපත් කරමින් මම මේ අමනුෂ්‍යයන්ගේ ප්‍රහාරයකට ලක් වෙලා මැරෙන්න පුළුවන් කියලා හිතමි. එයා තමන් අද නොදුටු උතුම් ගුණ ධර්මයන්. දැන් අපි දැන් පිනස් ස්වාමීන් වහන්සේ කලින් වැඩසටහනක මට මතක හැටියට සිහිපත් කළා මේ අර ගාථාවකින් සත්‍යාවී ඕමට්ටෝ ඩහිය මානෝ මත්තකි. මේ ආයුධයකින් පහර කාපු කෙනෙක් මේ ඒ තුවාලි සනීප කරගන්න මහන්සි ගන්නවා වගේ, හිස ගිනිගත්තු කෙනා මේ ඒ ගින්න නිවා ගන්න මහන්සි ගන්නවා වගේ දෙවි කෙනෙක් කිව්වේ මේ කාමරාගප් පහනායි සතෝ බික්කු පරිබ්බජ. මේ කාමරාගේ ප්‍රහාණය කරගන්න සිහියෙන් නුවණින් භික්ෂුව හැසිරෙන්න ඕන කියලා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ වදාලා ආවිදිකෙන් පහර කාපු කෙනා යා තුවාලි සෝ කරගන්න මහන්සි වෙනවා වගේ, හිස ගිනිගත්තු කෙනා ඒ ගින්න නිවන්න මහන්සි ගන්නවා වගේ මහන්සි ගන්න කිව්වා මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කර. එහෙමයි. ඒ කියන්නේ සෝහන් වෙන නිසාන මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණ නොවුනොත් අපිට තියෙන අනතුර සතර අපාය වැටෙන්න පුළුවන්. අපි අතින් අම්මා මැරෙන්න පුළුවන්, තාත්තා මැරෙන්න පුළුවන්, බුදු කෙනෙකුගේ ලේසල වෙන්න පුළුවන්, සංඝ බේදය වෙන්න පුළුවන්. මේ පංචානන්තරේ පාප කර්මයන් අපි අතින් සිද්ධ වෙන්න පුළුවන්. මේ ජීවිතේ නොවුනත් අපි අපේ හිතේ සක්කාය දිට්ඨිය තිබුණොත් අපි එක මේ අනතුර තියෙනවා. එහෙමයි. ඉතින් මෙන්න මේ අනතුරු දකින නිසා තමයි බුදුරජාණන් වහන්සේ වහවහ මහන්සි ගන්න කිව්වේ මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරගන්න. සතර අපායට aran යන්නේ සක්කාය දිට්ඨිය, චිකිච්ඡාවෙන්. අපිට තව රාමාසනේ. එහෙමයි. අපිට මොන ගැහුණා කලින් අපි කතා කරපු සමත සූත්‍රයේ ප්‍රත්‍යක්ෂා කරමින් මේ හිතේ තියෙන අකුසල් දුරු කරගන්න කටයුතු කරන්න ඕන කියලා නේ. එහෙමයි. තව සූත්‍රය ස්වාමීන් වහන්සේ මේ මොන ගැහුණා මේ අනාගත බය දකිමින් මේ වික්ෂු ප්‍රත්‍යක්ෂා කරමින් මේ හිතේ ගුණධර්ම දියුණු කරගන්න මේක කියනෝනේ අපත්තස්ස පත්තිය. එහෙමයි. නොපත් ගුණධර්ම ඇති කරගන්න, පත් මේ අනුදුටු ගුණධර්ම ඇති කරගන්න, අසාක්ෂාත් නොකර දේවල් සාක්ෂාත් කරන්න කියලා. ඒකේ විස්තර වෙනවා. ඒක මට මතක හරි සමත සූත්‍රයේ. එහෙමයි. ඒකෙදි බුදුරජාණන් වහන්සේ මේ වික්ෂු ප්‍රත්‍යක්ෂා කරන්නේ කොහොමද හරියට අර තරුණ දුවෙක් පුතෙක් අර කණ්ණාඩියක් ගාවට ගිහිල්ලා තමන්ගේ මුහුණ ලස්සන කරගන්න විමසලා බලනවා වගේ. තමන්ගේ මුහුණේ යම් අඩුපාඩුවක්, කුණු රොඩ්ඩක්, මේ ජරාවක් තිබුණොත් ඒක අයින් කරගෙන පිරිසුදු වෙලා තමන්ගේ ලස්සන මුහුණ දැකලා සතුටු වෙන්නේ යම්සේද? අන්න ඒ විදිහට මේ භික්ෂුවත් තමන්ගේ හිත ගැන තමන්ට අනුන්ගේ හිත දකින්න බැරුණාට ඒකට කනස්සලු වෙන්න එපා කියන තමන්ගේ හිත හොඳට බලන්න කියනවා. එහෙමයි. තමන්ට මේ සමතේ හොඳට වැඩෙනවද? සමතේ තුළ මේ තමන්ගේ හිත එකඟ වෙනවද, සංසිඳෙනවද? ඒ වගේම මේ විදර්ශනා ප්‍රඥාව. එහෙමයි. අධිපඤ්ඤා විපස්සනා ධර්මේ විදර්ශනා හොඳට තමන්ට වැඩෙනවද කියලා ප්‍රත්‍යක්ෂා කරලා බලන්න කියනවා. භික්ෂුව ප්‍රත්‍යක්ෂා කරලා බලද්දි තමන්ට හොඳට සමතේ වැඩෙන්නේ නැහැ කියලා තේරෙනවනම්, විදර්ශනාව වැඩෙනවා, සමතේ වැඩෙන්නේ නැහැ කියලා තේරෙනවනම් ඒ භික්ෂුව ඒ විදර්ශනාව තුළ පිහිටලා බුදුරජාණන් වහන්සේ වදාන මේ විදර්ශනා හොඳට වැඩෙන ස්වාමීන් වහන්සේ නමක් ගාවට ගිහිල්ලා උපකාර ලබාගෙන, මේ කියන්නේ සමතේ වැඩෙන හොඳ ස්වාමීන් වහන්සේ නමක් ගාවට ගිහිල්ලා උපකාර ලබාගෙන විදර්ශනාව තුළ පිහිටලා සමතේ දියුණු කරගන්න මහන්සි ගන්න කියලා. ඊළඟට තමන් ගැන විමසලා බලද්දි තමන්ට සමතේ වැඩෙනවා, විදර්ශනා වැඩෙන්නේ. එහෙමයි. අන්න ඒ කෙනා මේ විදර්ශනා හොඳට වැඩෙන ස්වාමීන් වහන්සේ නමක් ගාවට ගිහිල්ලා උපකාර ලබාගෙන ඒ තමන්ට වැඩෙන මේ විදර්ශනාව වඩා ගන්න, සමතේ තුළ පිහිටලා මේ ධර්මයන් විදර්ශනා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා කරන්න පුහුණු වෙන්න කියලා. ඊළඟට තව කෙනෙක් කියන්න පුළුවන් කියනවා සමතේත් හරියට වැඩෙන්නේ නැති, විදර්ශනාවත් වැඩෙන්නේ නැති. දෙකම. අන්න ඒ කෙනා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර හිසගිනිගත්තු කෙනෙක් ඒගින නිවන්න මහන්සි ගන්නවා වගේ. මේ ඇඳුමට වස්ත්‍රයට ගිනි ඇවිලිච්ච කෙනෙක් ඒගින නිවන්න මහන්සි ගන්නවා වගේ ඒ සමතයත් විදර්ශනාවත් වඩා ගන්න මහන්සි ගන්න කියනවා. එහෙමයි. ඊළඟට පින්වත් ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ කිදි වදාරන සමතය විදර්ශනාව හොඳට වැඩෙනවා නා. ඒ ස්වාමීන් වහන්සේ ඒ ගුණධර්ම මත පිහිටලා ආශ්‍රව ශ්‍රේය කිරීම පිණිස මහන්සි ගන්න කියනවා. එතකොට මේ අනාගත බය දකිමින් ඔය උත්සාහය තමයි ගන්න ඕනේ තමන්ගේ සිත දකිමින්.
කියන්නේ පත් නොවූ උතුම් ගුණධර්මයන්ට සමත විදර්ශනාදී ගුණධර්මයන් දියුණු කරගන්න. ඊට පස්සේ පත් මේ සාක්ෂාත් නොකළ ගුණධර්මයන් සමත විදර්ශනාදී ධර්මයන් සාක්ෂාත් කරගන්න. එයා මහන්සි ගන්න ඕන කියන. එහෙමයි සම්හංස මේ එතකොට ඒ සමත සූත්‍රය ඇතුලෙන් අපිට අපූර්ව පණිවිඩයක් ලැබෙනවා. මේ සමත භාවනාව විදර්ශනා භාවනා දෙකම වැඩෙන්නේ නැති කෙනත් හිසගෙන ගත්ත කෙනෙක් වගේ මේ ආවේදයෙන් පාර කාපු කෙනෙක් වගේ මේ වහ වහ වෙහෙසෙන්නට ඕන තමන්ගේ භාවනාවක් පුරුදු කරගන්න. සමාධි භාවනාවක් හරි විදර්ශනා භාවනාවක් හරි පුරුදු කරන්න ගොඩක් වෙහෙසෙන්න ඕන බව ඒ අපූර්ව මනරම් උපමාවෙන් හෙළි වෙන්නේ. එකක් හරි පුහුණු වුණු කෙනා ඒක මත පිහිටලා අනිත් භාවනාව දියුණු කරගන්න කියලා භාගතුන් වහන්සේ වදාළේ. එහෙමයි. කලින්ම අනතුරු දකිමින් මේ පටිගච්ඡේව නම් කයිරා මේ අපි අනාගත බයි සූත්‍රයේ ඇසුරින් කතා කළේ. කලින්ම මේ ගුණධර්මයන් දියුණු කරගන්න මහන්සි ගන්න ඕන කියන එකයි වීර්ය ගන්න ඕන කියන එකයි දේශනා කළේ නිසා. එහෙමයි. හොඳමයි පින්වත් ස්වාමීන් වහන්සේ එහෙමනම් පින්වත්නි අද දවසේ ස්වාමීන් වහන්සේ සමගින් අපි පඨම අනාගත බය සූත්‍රය, කේම සූත්‍රය, ඒ වගේම මිලින්ද රාජ ප්‍රශ්නයේදී මේ නාගසේන මහරහතන් වහන්සේ වදාළ ඒ කොටස් කුසල් කුසලේ නැත්නම් වීරිය මුලින්ම පෙර සිටම කළ යුතු බව ඒ ගැන කතා කළේ. විශේෂයෙන් මේ පඨම අනාගත බය සූත්‍රයේදී අනාගතයේ ඇති වෙන්න පුළුවන් බිය දැකලා දැන් දැම්ම වීරිය කරන්න කියනවා භාගතුන් වහන්සේ. මේ අපත්තස්ස පත්තියා අනදිගදස්ස අධිගමාය අසච්චිකතස්ස සච්චිකිරියාය කියලා මේ නොපැමිණි මාර්ග ඵල නිවන් අවබෝධ කරගන්න දැන් දැම්ම වෙහෙසෙන්න විරි කරන්න කියනවා. ඉතාම සරල මනරම් උපමා ස්වාමීන් වහන්සේ අපිට එතනදී කියලා දුන්නේ අර සර්පියෙක් දෂ්ට කරලා මියන්න පුළුවන් තැන ඉඳලා පිත්තසෙම කිපිලා අපි මැරෙන්න පුළුවන් ඒ කරුණත්, ඒ වගේම මේ සතෙක් කියන්නේ අලියෙක් සිංහෙක් කොටියෙක් කින් හානියක් වෙන්න පුළුවන්, ඒ වගේම හොරුන්ගෙන් හානියක් වෙන්න පුළුවන්, ඒ වගේම අවසාන වශයෙන් අමනුෂ්‍යයන්ගෙන් කරදරයක් වෙලා මැරෙන්නත් පුළුවන්. මේ හැම එකක්ම අනාගත බයක් වශයෙන් ස්වාමීන් වහන්සේ අපට මේ සූත්‍ර දේශනාව අනුව කියලා දුන්නේ. ඉතින් ඒ නිසා මේ අනාගත බය දැකලා ස්වාමීන් වහන්සේ අපි හැම දිනාටම මේ ඒ නොපැමිණි නිවන් මාර්ගඵල අවබෝධ කරගන්නට, වීරිය උපදවා ගන්නට, සතර සම්‍යක් ප්‍රදාන වීරියේ මනාකොට පිහිටන්නට, සියලු බෝධිපාක්ෂික ධර්ම පුරා ගන්නට ඒකාන්තේ මේ මනරං සම්බුද්ධ දේශනාව උපකාර විත්වා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ අත්තසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝති